ජෙරම් ප්‍රනාන්දුනම් දේවගැතිවරයෙකු බුදුන් වහන්සේට සහ බුදුදහම ඇතුළු තවත් ආගම් කිහිපයකට අපහාස වන අයුරින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සර්වආගමික නායකින් ඇතුළු විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළා. මේ වන විට ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ගොනු කර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 16 වනදා ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අධිකරණ මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කෙසේ වෙතත් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා එම විදෙස් ගමන් තහනම පනවන විටත් පසුගිය 14 වනදා දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වුණා. ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ එළඹෙන 21 වන ඉරිදා දින නැවත දිවයිනට පැමිණෙන බවයි. විදෙස් ගමන් තහනමක් පනවා ඇති අවස්ථාවක විදෙස්ගතව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව ඉදිරියේදී සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඊයේ දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව ප්‍රකාශ කළා. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් මෙසේ අදහස් පළ කළා. හැමදාම රට ආර්ථික වශයෙන් සමාජ වශයෙන් බංකොලොත් වුණාම ඒ බංකොලොත් දේශපාලකයා පාවිච්චි කරන්නේ ජාතිය, ආගම, භාෂාව, සංස්කෘතිය, ජනවර්ගය ආදි වශයෙන් රට කඩනවා, රට බෙදනවා, ආගම් වලට හානි කර දේවල්. මේවා හරහා නැවත වතාවක් දේශපාලන බලය තමයි ලබා ගන්න උත්සාහ කරන්නේ. වග කිව යුතු පාලකයෝ විදිහට මේ අවස්ථාවාදී ප්‍රකාශනය කරන අය ඒ ව්‍යාපාර, ඒ සංවිධාන වහා සොයා බැලිය යුතුයි. මේ වෙනකොට කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ දෙන මේ පූජකවරයා මූලධර්මවාදී ප්‍රකාශ කරන කෙන පුද්ගලයෙක් විදිහට, ජාතියන් අතර ගැටුම් ඇති කරන පුද්ගලයෙක් විදිහට ඔහුට අරමුදල් ලැබුණේ කොහොමද? කොහොමද මේ ආයතන හැදිලා තියෙන්නේ? මේ කාරණාව පිළිබඳ සොයා බැලිය යුතුයි. මේ රටේ මොනම කෙනෙක් වුණත් මිත්‍යාව වෙනුවෙන් පෙනී හිටිනවා නම්, රටේ මිනිස්සු රවට්ටන්න උත්සාහ කරනවා නම් ඒක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒක ජෙරම් ප්‍රනාන්දුට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ජෙරම් ප්‍රනාන්දුගේ කතාව එක කතාවක්. ඒ කතාව වටේ තියෙන මේ බලහත්කාරී ලෙස මිත්‍යාව වැපිරීම කියන එක දියුණු සංස්කෘතියක් කරා යන රටකට ඉතාම හානිදායකයි. තම ආගමකට නිග්‍රහ කිරීමට ඉඩ ලබා දෙන්නට බැහැ. ජෙරම්ට තියෙන අත, ජෙරම්ට සමාන සියලු දෙනාට තියන්න මේ රටේ නීතිය සමබර වෙන්නට ඕනි කියන එකත් අපි කියනවා. දේශපාලනයයි මේ ආගමික වැඩපිළිවෙලයි එකට බද්ධ විය යුතු නැහැ. මොකද එක්තරා යුගවල තිබුණා යම් යම් ආගමික අන්තවාදී සංවිධානත් එක්ක සමහර දේශපාලන උදවිය රටේ වග කියව යුතු නායකයෝ ඒ අයගේ ආශිර්වාදය පළ කරපු. ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒ අය කරන කියන දේ අනුව රටේ ජනතාව නොමග යන්න පුළුවන්. මොකද අපේ රට බහු වාර්ගික බහු ආගමික රටක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.